අයිබෝන් කියලා දතව ආතරින්ද හැපිනස් මිනිස් YouTube channel එකට පිළිගන්නවා. අද මම හදන්නේ ඔයගොල්ලන් එක්ක දැනුම බෙදා ගැනීම කරන්න ගොඩක් දෙනෙක්ට වැදගත් දෙයක් ඒ වගේම ගොඩක් දෙනා දැනුවත් නැති මාතෘකාවක් පිළිබඳව. ඉතින් මේක ගැන කතා කරන්න හිතුවේ ඇයි කියලා කියනවා නම් මේ ළඟදී මාත් එක්ක කතා කරපු කෙනෙක් client කෙනෙක් ගොඩක් ශාරීරිකව හිංසනයට ලක් කරලා තිබ්බා සහ මානසිකව ලොකු පීඩනයකට ලක් කරලා තිබ්බා එයාගේ විවාහය තුළ. ඒ වෙනකොට ඒ විවාහයෙන් වෙන් වෙලා හිටියේ. හැබැයි ඒ වුණත් එයාගේ හිතේ ප්‍රශ්නයක් තිබ්බා. ඇයි මෙහෙම වුනේ? ඇයි ඒ කෙනා එහෙම හැසිරුනේ කියලා. මොකද ඒ දෙනා ඇත්තටම යාළු වෙලා විවාහ වෙච්ච දෙන්නේ. ඉතින් කතා කරගෙන යනකොට පෙනී ගියා, ඒ කියපු දේවල් වලින් පෙනී ගියා ඒ සැමියාට අපි අද මේ කතා කරන්න යන විදිහේ මානසික රෝගී තත්ත්වයක් තිබ්බා කියන එක. ඉතින් ඒ පිළිබඳව මම දැනුවත් කරාම සහ මේ වගේ දේවල් ගැන ඈත් එක කතා කරාම එයා තමයි කිව්වේ මේවා ගැන දැනුවත් කරන්න මේ දේවල් මිනිස්සුන්ට කියලා දෙන්න. මොකද මිනිස්සු අහලා නැහැ, දන්නේ නැහැ මෙහෙම දේවල් තියෙනවා කියලා. ඒ වගේම මමත් ඊට පස්සේ ඒක ගැන හොයලා බලමු. ඇත්තටම සිංහලෙන් මේ වගේ දේවල් ගැන කතා කරන මේ වගේ දැනුම බෙදා ගන්න දෙයක් මටත් හොයාගන්න බැරි වුණා. ඉතින් විශ්වාස කරනවා අද කතා කරන දේවල් ඕගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා. ඒ වගේම කියන්න ඕනේ මට මොකද්ද තියෙන සුදුසුකම මේවා ගැන කතා කරන්න කියලා. විශේෂයෙන්ම channel එකට අලුතෙන් එකතු වෙන අය වෙනුවෙන් කියන්නම්, මම මනෝවිද්‍යාව හදාරපු කෙනෙක්. ඒ වගේම මනෝ උපදේශනය ප්‍රගුණ කරන කෙනෙක්. හැබැයි කියන්න ඕන මම ඩොක්ටර් කෙනෙක් එහෙම නෙමෙයි. ඉතින් මේ වීඩියෝ එකේ කතා කරන ලක්ෂණ ඔයා තුල හෝ ඔයාගේ වටේ ඉන්න කාගේ හරි මේ වගේ ලක්ෂණ පෙන්නුම් කරනවා කියලා හිතනවා නම් මේ දැනුම රෝග විනිශ්චය වෙනුවෙන් භාවිත කිරීම සුදුසු නැහැ. ඉතින් ඒ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක්, කියන්නේ මනෝ වෛද්‍යවරයෙක් ළඟට, සයිකියාට්‍රිස් කෙනෙක් ළඟට ගිහිල්ලා ඒ පිළිබඳ කතා බහ කරලා ඒ අවශ්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන එක වැදගත් කියලා මතක් කරලා ඉන්නවා. ඉතින් අපි අද මේ වීඩියෝ එකේ කතා කරන්න යන තත්ත්වයන් වලට ඩීවියන් සෙක්ෂුවල් බිහේවියර් නැත්නම් පැරෆීලියා කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ වෙනස් වූ නැත්නම් අසාමාන්‍ය වූ ලිංගික ආසාවන් සහ ලිංගික හැසිරීම් කියන එක. හැබැයි මේ හැම තත්ත්වයක්ම පැරෆිලික් ඩිසෝඩර්, එහෙම නැත්නම් සෙක්ෂුවල් ඩිසෝඩර් කියලා කියන ලිංගිකත්වය ආශ්‍රිතව තියෙන මානසික රෝගී තත්ත්වයක් ලෙස හඳුනගැනෙන්න නම් ඒක තව නියම කීපයක් සම්පූර්ණ කරන්න ඕනේ. ඒක තමයි විශේෂයෙන්ම මේ හැඟීම් ඉතාමත් තදබල ලෙස දැනෙන්න ඕනේ. වගේම දීර්ඝ කාලයක් තිස්සේ, කියන්නේ මාස 6කට වැඩි කාලයක් තිස්සේ මේ හැඟීම් හෝ හැසිරීම් පෙන්නුම් කෙරෙන්න ඕනේ. ඒ තුලින් ඒ කෙනාගේ සාමාන්‍ය ජීවිතයට සහ ඒ කෙනාගේ මානසික සුවයට අනිවාර්ය බාධා සිදුවෙන්න බව පේන්න ඕනේ. සහ හෝ ඒ කෙනාට වගේම ඒ කෙනාගේ වටේ ඉන්න අයට, එහෙම නැත්නම් සමාජයේ වෙන අයට ඒ තුලින් කරදරයක්, බාධාවක් හෝ අනතුරක් සිදුවෙන බව පැහැදිලි නම් තමයි මේක ප්‍රතිකාර ගත යුතු මානසික රෝගී තත්ත්වයක් ලෙස හැඳින්වෙන්නේ. ඉතින් ඒක එහෙම කියන හේතුව තමයි මොකද මානසික රෝග විනිශ්චය සාමාන්‍ය ශාරීරික රෝගී විනිශ්චයට වඩා ගොඩක් වෙනස්. මොකද දැන් ශාරීරිකව කෙනෙක් රෝගී වුණාම නම් ඒක මැනලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කෙනාගේ උණ බලන්න පුළුවන්. එහෙම නැත්නම් බ්ලඩ් ටෙස්ට් එකක්, යූරින් ටෙස්ට් එකක් සහ තව විවිධ ටෙස්ට් වර්ග තියෙනවා කරලා කියන්න පුළුවන් මේ රෝගී තත්ත්වය කොච්චර උත්සන්නයිද, මොන වගේ ප්‍රතිකාරයක්ද මට දිය යුත්තේ කියලා. හැබැයි මානසික රෝගී තත්ත්වයන් වල බොහෝ විට ඒක එහෙම ටෙස්ට් කරලා බලන්න බැරි නිසා තමයි කොයිතරම් බරපතලද කියලා තීරණය කරන්නේ ඒ රෝගී තත්ත්වය යාට සහ යාගේ වටා ඉන්න අයට, නැත්නම් සමාජය යන අයට කොයිතරම් අනතුරුදායකද කියන එකෙන් තමයි ඒ නිගමනයට එන්නේ. ඉතින් ඒ වගේම මානසික රෝග පිළිබඳ කතා කරද්දී මම ඔයගලන්ට කලින් කියලා තියෙනවා මානසික රෝග විනිශ්චය වෙනුවෙන් ලෝකපුරාම භාවිත කරන අත්පොතක් තියෙනවා, DSM කියලා. ඒ අත්පොතේ දැනට පාවිච්චි වෙන්නේ 5th edition එක. ඉතින් ඒකේ සඳහන් කරලා තියෙන paraphilic disorders කියලා ඒකේ අඳුනා ගන්න රෝගී තත්ත්වයන් ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. පළවෙනි එක තමයි ඔගලන් අහලත් ඇති පීඩෝෆීලියා කියලා කියන්නේ. මේ පුද්ගලයන්ට ලිංගික ආකර්ෂණ ඇති වෙන කුඩා දරුවන් කෙරෙහි. ඒ කියන්නේ විශේෂයෙන්ම ලිංගිකව පරිණත වෙලා නැති, ඒ කියන්නේ වැඩි විය පැමිණිලා නැති, වයස අවුරුදු 13ට විතර අඩු ගෑනු ළමයි හෝ පිරිමි ළමයි පිළිබඳව එහෙම ලිංගික ආකර්ෂණයක් ඇති වෙනවා නම්, එහෙම ලිංගික හැඟීම් පහළ වෙනවා නම් ඒක කොහෙත්ම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඒක තමයි මේ පීඩෝෆීලියා කියලා කියන රෝගී තත්ත්වය. ඉතින් බොහෝ විට ළමා අපයෝජනයන් වලට එහෙම යොමු වෙන්නේ මේ තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන්. ඉතින් ඒ අනුව ක්‍රියා කිරීම නීති විරෝධී කියලා ඔයගොල්ලෝ දන්නවා. මේ පුද්ගලින්ට සමහර විට වැඩිහිටියන් කෙරෙහි ලිංගික ආකර්ෂණ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා සමහර අය විවාහ ජීවිතවලටත් එනවා. සමහර අය ඒ අතරතුරම තමන්ගේ පවුලේ අයත් එක්ක
පවුලේ දරුවන් කෙරෙහි එහෙම හැඟීම ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ විවිධ ප්‍රභේද තියෙන්න පුළුවන්. ඉතින් සමාජයේ මේ වගේ කතා අහන දකින ලැබෙන අවස්ථාවන් වල ගොඩක් දෙනා ඒගොල්ලන්ව හංගොඩු ගහන්නේ මේ නැහැදිච්ච මිනිස්සු මේ හරි වැරද්ද තේරුම් ගන්න බැරි මිනිස්සු කියලා. ඉතින් සමහර විට හැබැයි ඒක එහෙමම නෙවෙයි. ඒගොල්ලන්ගේ අර පාලනය කරගත නොහැකි තත්ත්වයට මේ වගේ හැඟීම් උත්සන්න වුණාම එහෙම දේවල් වෙන්න පුළුවන්. ඉතින් එහෙම දෙයකින් පෙළෙන පුද්ගලයන් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්යයෙන්ම ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට වොයේයුරිසම්. ඒ කියන්නේ අනිත් අය රහසින් කරන දේවල් හොරෙන් නැරඹීමෙන් ලිංගික තෘප්තියක් ලැබීම. ඒ කියන්නේ අපි හිතමු වෙන කෙනෙක් ඇඳුම් ගලවන දිහා, වෙන කෙනෙක් නිරුවතින් ඉන්න දිහා, ස්නානය කරන දිහා, එහෙම නැත්නම් වෙන අය ලිංගික හැසිරීමේ යෙදෙන දිහා බැලීමට දැඩි ආශාවක් තියෙනවා නම් සහ ඒ වගේ දේවල් නැරඹීමෙන් ලිංගික තෘප්තියක් ලබනවා නම් ඒක අසාමාන්‍ය ලිංගික හැසිරීම් තත්ත්වයක්. ඉතින් හැබැයි පෝනෝග්‍රැෆික් මැටීරියල් බලනවා කියන එක මේකට අයිති වෙන්නේ නැහැ. මොකද මෙතනදී මේකට අයිති වෙන්න තියෙන්න ඕනේ විශේෂ ලක්ෂණයක් තමයි රහසේ. ඒ කියන්නේ අර කෙනාට නොදැනෙන්න ඒක බලනවා කියන දේ ඒගොල්ලන්ට වැදගත්. ඉතින් බොහෝ විට ඒ බලන පුද්ගලයා කෙරෙහි කිසිම ලිංගික ආකර්ෂණයක් නැහැ. වගේම ඒ කෙනාත් එක්ක ලිංගිකව හැසිරීමේ ආසාවකුත් නැති වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට අවශ්‍ය කරන්නේ මේ දේ රහසේ බලන් සිටීම පමණයි. ඉතින් බලන අතරතුරු හෝ ඊට පස්සේ ස්වයං වින්දනයේ යෙදීමත් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඉඳහිට මේ වගේ හැඟීමක් ඇති වෙන්න හෝ අවස්ථාවක් ලැබුණොත් මේ වගේ දෙයක් බලන්න යොමු වීම රෝගී තත්ත්වයක්ම කියලා හඳුනගන්නේ නැහැ. ඒ වගේම මේ රෝගී තත්ත්වය කියලා විනිශ්චය කරන්න නම් ඒ කෙනා වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් පොඩි ළමයිගේ කොහොමත් ඒ වගේ කුතුහලයක් තියෙනවා. ඒ වගේ දේවල් බලන්න යොමු වෙන්න පුළුවන්. හැබැයි මේක ඇබ්බැහිවීමක් විදියට, කියන්නේ නිතරම එහෙම අනිත් අයගේ වගේ දේවල් බලන්න යොමු වීම අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ගත යුතු මානසික රෝගී තත්ත්වයක්. ඊළඟ තත්ත්වය එක්සිබිෂනිසම්. මේක කලින් එකේ අනිත් පැත්ත කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ නිර්වත හෝ තමන්ගේ ලිංගික අවයවයන් අනිත් අයට ප්‍රදර්ශනය කිරීම තුළින් ලිංගික උත්තේජනයක් හෝ තෘප්තියක් ලැබීම. ඉතින් මේ අය උත්සාහ කරන්නේ තමන් බොහෝ විට අඳුන නැති කෙනෙක්, සමහර පාර යන අයට උනත් තමන්ගේ ලිංගික අවයව පෙන්නුම් කරලා ඒ තුළින් ඒගොල්ලන් උත්තේජනයක් ලබනවා. ඉතින් ඒ ලබන උත්තේජනය ඔස්සේ ස්වයං වින්දනයට යොමු වෙන්නත් පුළුවන්. අර කලින් කිව්වා වගේ එතනදිත් ඒ පෙන්නන කෙනා කෙරෙහි මේගොල්ලන්ට ලිංගික ආකර්ෂණයක් හෝ එයත් එක්ක ලිංගිකව හැසිරීමේ අවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන්. අර පෙන්නුම් කරන ක්‍රියාවලියම තමයි ඒගොල්ලන්ට උත්තේජනයක් ලබා දෙන්නේ. ඊළඟට ෆ්‍රොටේයුරිසම්. ඉතින් මෙහෙම පුද්ගලයන් නම් ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ ගොඩක් දකින්නට ලැබෙනවා. තමයි තමන්ගේ ලිංගික අවයව බලහත්කාරය වෙන කෙනෙක්ගේ ඇඟේ ගෑමට ලොකු ආශාවක් තියෙන සහ ඒ තුලින් විශාල ලිංගික උත්තේජනයක් සහ තෘප්තියක් ලබන පුද්ගලයන්. ඉතින් අපේ සමාජ නම් ඒවා සාමාන්‍ය දේවල් විදිහට සමහර අය දකින්න පුළුවන්. නමුත් ඒකත් මේ DSM එකේ ක්ලැසිෆයි කරලා තියෙන මානසික රෝගී තත්ත්වයක්. විශේෂයෙන්ම නිතරම හැමදාම වගේ මේ දේවල් කිරීමට පෙළඹීම අනිවාර්යයෙන්ම සැලකිය යුතු මානසික ගැටලුවක් වෙනවා. අංක 5 ෆෙටිෂිසම් කියන්නේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍යයි ලෙස සැලකෙන භාණ්ඩ වලින් අසාමාන්‍ය ලෙස ලිංගික උත්තේජනයක් ලැබීම. ඉතින් බොහෝ විට මේක ඒ භාණ්ඩය නිපදවා තියෙන අමුද්‍රව්‍ය, ඒ මටීරියල් එකට සම්බන්ධ දෙයක්. විශේෂයෙන් ගොඩක් අයට තියෙනවා ලේටෙක්ස්, එහෙම නැත්නම් රබර්, නැත්නම් සිල්ක්, ලේස්, වූල් වගේ දේවල් වලට මෙහෙම ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මටීරියල් එකකින් හදපු සාමාන්‍ය භාණ්ඩයක්, ඒ කියන්නේ සපත්තුවක්, සොක් එකක්, ලේන්සුවක්, ඇඳුමක් වගේ දෙයකින් අසාමාන්‍ය ලෙස ලිංගික උත්තේජනයක් ඇති වෙනවා නම් ඒක මෙන්න මේ කියන ෆෙටිෂිසම් කියන තත්ත්වය වෙනවා. ඒ වගේම විශේෂයෙන් කාන්තා යට ඇඳුම් වලට විශාල ආසාවක් දක්වනවා නම්, ඒ කියන්නේ මේ කාගෙද කියලා අදාළ නැහැ, නමුත් කාන්තා යට ඇඳුම් වගේ දේවල් අරගෙන ඒවා ස්පර්ශ කිරීමෙන්, ඒවා ඉඹීමෙන්, ඒවත් සමග ගනුදෙනු කිරීමෙන් එහෙම ලිංගික උත්තේජනයක් සහ ඒ තුලින් ඊට පස්සේ ස්වයං වින්දනයට යොමු වෙන්න හැකියාව තියෙනවා නම්, ඒ වගේ දේවල් වලට පෙළඹෙනවා නම් ඒකත් අයිති වෙන්නේ මෙන්න මේ කාණ්ඩෙටම තමයි. අංක 6 ට්‍රාන්ස්වෙස්ටිසම්. මේකත් එක්තරා විදිහක ෆෙටිෂිසම් එකක් වෙනවා. මේක ගොඩකට පිරිමි අය පෙන්නුම් කරන තත්ත්වයක්. කාන්තා යට ඇඳුම් විතරක් නෙමෙයි, කාන්තා ඇඳුම් ආයිත්තම් වලින් සැරසීමට ලොකු කැමැත්තක් දක්වනවා නම් සහ ඒ තුලින් ලිංගික උත්තේජනයක් ලබා ගන්නව නම්
ඒක මේ විදිහට හඳුන්වනවා ට්‍රාන්ස්වෙස්ටික් ෆෙටිසිසම් කියලා. ඉතින් හැබැයි ඒගොල්ලන් ට්‍රාන්ස්ජෙන්ඩර් කියන අයට වඩා වෙනස්. මොකද ඒගොල්ලන් කාන්තාවක් වෙන්න උත්සාහ කරන නෙමෙයි. කියන්නේ තමන් කාන්තාවක් විය යුතුයි කියලා හිතන්නේ නැහැ. ඒ වගේම ඒගොල්ලන්ගේ ලිංගික ආකර්ෂණ ඇති වෙන්නේ කාන්තාවක්ට තමයි. ඉතින් ඒක නිසා සමහර විට විවාහ ජීවිතයකට එන්නත් පුළුවන්. හැබැයි ඒයින් අතරතුරත් වයිෆ්ගේ ඇඳුම් පැළඳුම් එහෙම ඇඳලා බලන්න ඒ වගේ හැසිරීම් වලට යොමු වෙනවා. ඒ තුලින් ලිංගික උත්තේජනයක් සහ තෘප්තියක් ලබනවා. අවසාන වශයෙන් කතා කරන්නේ සේඩෝ මැසෝචිසම්. මේක ඇත්තටම සෙක්ෂුවල් සේඩිසම් සහ සෙක්ෂුවල් මැසෝචිසම් කියලා කියන තත්ත්වයන් දෙකක්. වෙනත් කෙනෙකුට ශාරීරික සහ මානසික වදහිංසා පැමිණවීම තුළින් ඒ කෙනා පීඩාවට පත්කිරීම තුළින් ලිංගික උත්තේජනයක් ලබනවා නම් ඒක තමයි සෙක්ෂුවල් සේඩිසම් කියලා කියන්නේ. ඒකෙම අනිත් පැත්ත, ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ ලවා තමන් එහෙම පීඩාවට පත්වීම තුළින් යම්කිසි ලිංගික උත්තේජනයක් ලබනවා නම් ඒකට තමයි සෙක්ෂුවල් මැසෝචිසම් කියලා කියන්නේ. මේක සමහර විට දෙපාර්ශ්වයෙන්ම කැමැත්ත ඇතුව සිදුවෙන්න පුළුවන්. ඒ කියන්නේ එක පාර්ට්නර් කෙනෙක් සේඩිසම් පැත්තට බර කෙනෙක් කරනවා, අනිත් එක්කෙනා මැසෝචිසම් පැත්තට බර කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම එහෙම නැති වුණත් කැමැත්තෙන් ඒකට අර කන්සෙන්ට් එකත් එක්ක තමන් කැමැත්තෙන් ඒකට යොමු වෙනවා නම් එතනදී ඒක අවුලක් නැහැ. එතකොට තමයි BDSM කියලා එහෙමත් කියනවා ලස්සනට අහලා ඇති. හැබැයි එහෙම නැතුව බලහත්කාරයෙන් මෙහෙම දේවල් කිරීමට පෙළඹීම හෝ ඒ පිළිබඳ සිතීමේ උත්තේජනයක් ලබා ගැනීම අනිවාර්යම අහිතකර තත්ත්වයක් වෙනවා. විවාහ ජීවිත තුලත් මේ දේවල් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ විවාහ ජීවිතයේදී තමන්ගේ පාර්ට්නර්ව ගොඩක් එහෙම ගහලා බැනලා පීඩාවට පත් කරලා ඊට පස්සේ ලිංගිකව එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්තම් එහෙම දේවල් කරලා ඊට පස්සේ ඒ තුලින් ලැබෙන උත්තේජනය ස්වයංවින්දනය දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වවලදී අනිවාර්යයෙන්ම විවාහ ජීවිතයේ ගැටලු ඇති වෙනවා සහ දෙදෙනාටම මානසික ගැටලු වෙන වෙනත් මානසික ගැටලු ඇති වෙන මේක හේතු වෙන්න පුළුවන්. ඉතින් අපි ඔය කතා කරේ මේ විදිහට අඳුනගැනෙන තත්ත්වයන් 8ක් පිළිබඳව. ඊට අමතරව අද නැත්නම් වෙනත් කියලා කොටසකුත් තියෙනවා. ඒ කියන්නේ මේ කාණ්ඩවලට අයිති වෙන්නේ නැති හැබැයි ඒත් සාමාන්‍ය කියලා සලකන්න බැරි අසාමාන්‍ය ලිංගික හැසිරීම්. ඉතින් උදාහරණයක් වශයෙන් සමහර අයට ලිංගික උත්තේජනයක් ලිංගික හැඟීම් පහළ වෙන්න පුළුවන් මේ ශරීරයේ එහෙම ලිංගිකත්වයට අදාළයි කියලා සැලකෙන්නේ නැති දේවල්. ඒ කියන්නේ සමහර අයට අතේ අත් දිහා බලලා එහෙම නැත්නම් යටිපතුල් දිහා බලලා එහෙම නැත්නම් අත් යට වගේ ස්ථාන දැකීමෙන් එහෙම ලිංගික උත්තේජනයක් ඇති වෙනවා නම් ඒකත් මේ වෙනත් කියන ගණයට අයිති වෙන අසාමාන්‍ය තත්ත්වයක්. ඒ වගේම සමහර අයට මේ මල මුත්‍රා වගේ දේවල් දැකීමෙන් ඒවා ඉබීමෙන් ඒ වගේ දේවල් තුළිනුත් ලිංගික උත්තේජනයක් ලබන අය ඉන්නවා. ඉතින් ඒ වගේම විවිධ සත්වයන් පිළිබඳව ලිංගික හැඟීම් ලිංගික ආකර්ෂණයක් ඇති වෙන අය ඉන්න පුළුවන්. වගේම මලමිනී පිළිබඳව ලිංගික ආකර්ෂණයක් හැඟීම් ඇති වෙන අය ඉන්න පුළුවන්. ඒ වගේ වෙනත් වූ ඉතාමත් වෙන කෙනෙක්ට නිකන් හිතා ගන්නවත් බැරි අසාමාන්‍ය වූ ලිංගික ආසාවන් සහ හැසිරීම් තියෙන පුද්ගලයන් ඉන්නවා. ඒ වගේම මේ කතා කරපු දේවල් ගැහෙන පිරිමි දෙගොල්ලන්ටම අදාළ වෙන්න පුළුවන්. හැබැයි බොහෝමයක් මේ වගේ දේවල් පෙන්නුම් කරන්නේ පිරිමි පාර්ශවය කියලා හොයාගෙන තියෙනවා. හැබැයි ඒකට බලපාන හේතු මොනවද කියලා හරියටම කියන්න තාම රිසර්ච් කෙරිලා මදි. ඒක හරියටම කියන්න බෑ. ඒ වගේම ආයෙ මතක් කරනවා කලින් කිව්වා වගේ මෙහෙම හැඟීම් සහ ලක්ෂණ තිබ්බත් ඒක රෝගී තත්ත්වයක් විදිහට හඳුනගැනෙන්නේ ඒක ගොඩක් උත්සන්න වෙලා ඒ කෙනා තීරණය කරොත් මේක මගේ ජීවිතයට බාධාවක්. එහෙම නැත්නම් මේ තුලින් එයාගේ වටායින්නට අනිත්තයට බාධාවක් අනුතුරක් වෙනවා නම් තමයි මේක රෝගී තත්ත්වයක් ලෙස හැඳින්වෙන්නේ. එහෙම නැතුව මේක යටපත් කරගෙන සාමාන්‍ය ජීවිත ගත කරන අය ඉන්නවා. ඒගොල්ලෝ විශේෂයෙන් විවාහ ජීවිතයට යොමු වෙන්නත් පුළුවන්. ඉතින් විවාහ ජීවිතය තුල නම් එයාට සාමාන්‍ය ලිංගික හැසිරීමකින් ලිංගික තෘප්තිය ලැබීම අපහසු වෙන්න පුළුවන්. ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් කෙනාට ලිංගික තෘප්තිය ලබා දීමත් කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ හේතු නිසා අනිවාර්යයෙන්ම ලිංගික ජීවිතයේ ගැටලු ඇති වෙනවා. ඒ නිසාම විවාහ ජීවිතයේ ගැටලු ඇති වෙලා ගොඩක් ප්‍රශ්න වෙනත් මානසික ගැටලු වලටත් මේක හේතු වෙන්න පුළුවන්. ඉතින් ඔයාට හෝ ඔයා දන්න කියන කාට හරි හෝ මේ වගේ ලක්ෂණ මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පිළිබඳ දැනුවත්ව අවශ්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම සමාජයේ ඕන කෙනෙක්ට මේ දැනුම මේ සමාජයේ මෙහෙම දේවල් තියෙනවා මෙහෙම පුද්ගලින් ඉන්නවා කියන දැනුවත් බව ලබා ගන්නත් මේ කතා කරපු දේවල් ප්‍රයෝජනවත් වේවි කියලා මම අනිවාර්යයෙන්ම හිතනවා.
ඉතින් ඒ වගේම කෙනෙක් හිතන්න පුළුවන් ඇයි මේ වීඩියෝ එකේ මම හෝමොසෙක්ෂුවලිටි එහෙම නැත්නම් ට්‍රාන්ස්සෙක්ෂුවලිටි කියන දේ ගැන කියන්නේ සමලිංගිකත්වය නැත්නම් සංක්‍රාන්ති ලිංගිකත්වය කියන දේ ඇයි මේ ලිස්ට් එකට ආවේ නැත්තේ කියලා කෙනෙක් හිතන්න පුළුවන් ඒකට හේතුව තමයි ඉස්සර ඒ කියන්නේ දැන් වසර ගණනකට කලින් මේක මානසික රෝගී තත්ත්වයක් විදිහට හඳුනා ගන්නවත් අද වෙනකොට ඒක මානසික රෝගී තත්ත්වයක් ලෙස සැලකෙන්නේ නැහැ ඒක සාමාන්‍ය ලිංගිකත්වයට අදාළ දෙයක් විදිහට තමයි සැලකෙන්නේ ඉතින් අපි ඒක ගැන කලිනුත් වීඩියෝ සීරීස් එකක් ඔස්සේ කතා කරලා තියෙනවා ඒ වීඩියෝස් බැලුවේ නැත්නම් ඒ ඔක්කොම ඔයාලට හොයා ගන්න පුළුවන් මේ ආදරය සහ ලිංගිකත්වය කියන ප්ලේලිස්ට් එක ඇතුලේ ඉතින් මේ වගේ ගොඩක් වැදගත් දැනුම ජීවිතයට එකතු කරගන්න ඒ වගේම ජීවිතේ සතුටින් සාර්ථකව ගත කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න දිගටම channel එකත් කරන්දෙන කියලා ආරාධනා කරනවා එහෙමනම් අපි ඊළඟ දවසේ තමයිම තවත් වැදගත් වීඩියෝ එකකින් එතක සතුටින් පරිසමින් ඉන්න bye